අපේ රට මේ මේ වැටලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න ජාත්‍යන්තර කටයුතු කරයිද? ඒ කිසිම දෙයක් කරන්නේ නැතුව අපේ රටේ ඉන්න මේ සාමාන්‍ය ජනතාව පිට බතුපල කටවල ජනතාව මේ දේවල් දරා ගන්න බැරුව පාරට බහිද්දි මර්ධනය කරන එක විතරයි මේ ආණ්ඩුව කරන්නේ. ඉතින් මම කියන්න කැමතියි ඇත්තටම අපේ රටේ මේ පොලිසිය ක්‍රියාත්මක වෙන ආකාරය. මේ ඊයේ පෙරේද හොරණ මිල්ලණියේ කුඩා දරුවන් අවුරුදු 10 පාසල් දරුවන් දෙන්නෙක්ව පොලිසිය විසින් අමානුෂික ලෙස ඒ දරුවන්ට හිංසා කරලා තිබ්බා. ඒ දරුවන්ට විදුලි සැරපවා අද්දලා තිබ්බා. දැන් ඊයේ වෙද්දි ජාතික ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා කිව්වා මේ දරුවන් අධිකරණ වෛද්‍යවරයා හරි හමුවට යොමු කරාට පස්සේ මේ දරුවන් හිංසාවට ලක් වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා කියලා. ඒ වගේම මේ විදුලි සැරවද්දලා තියෙන එක පිළිබඳ චෝදනාවක් තිබුණා. මේ රටේ මේ පුංචි අවුරුදු 10ක දරුවන්ට පොලිසිය මේ වගේ ක්‍රියාත්මක වෙනවා නම් අවුරුදු 16ක දරුවෙක්ගේ ඔළුවට තුවක් පිස්තෝලයක් තියලා වෙඩි තියන තත්ත්වයට පත් වෙනවා නම් මොකද මේ රටේ මේ පොලිසියත් පත් වෙලා තියෙන තත්ත්වය? මේ පොලිසිය මේ තත්ත්වයට පත් වෙලා තියෙන මේ ආණ්ඩුවේ වරදින් ආණ්ඩුවේ දේශපාලනීකරණය නිසා පොලිසියේ අද පිරිහීමට ලක් වෙනවා තියෙනවා. මොකද ආණ්ඩුව හැම වෙලෙම කරන්නේ පොලිසිය මේ රටේ අහිංසක ජනතාව මර්ධනය කරන්න යොදවන්නේ. ඒ නිසා පොලිසිය ඒ කිසිම දෙයක් ගැන ඒ ඔවුන්ට කිසිම දෙයකට වා කියන්න ඕනේ නැහැ. උන්නුත් මේච්ච විදියට හැසිරෙනවා. ඉතින් මේ තත්ත්වයට ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ ඇයි? කවුද මේවට වග කියන්න ඕනේ? පොලිස් රාජ්‍යයකටද මේ ආණ්ඩුව මේ ගමන් කරන්නේ? ඊළඟට මම අහන්න කැමති දැන් කන්දකාඩු ඊයේ වෙදි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 33ක් පලා ගිහිල්ලා තිබ්බා. ඒ වගේම 2022/6/29 වෙනිදා රැඳවියන් 400ක් පලා ගිහිල්ලා තිබ්බා. ඒතකොට මේ ආණ්ඩුව පුනරුත්ථාපන පනක් ගෙනල්ලා සාමාන්‍ය ජනතාව මර්ධනය කරන්න හදනවා. පුනරුත්ථාපනය කරන්න හදනවා. ඒතකොට ඇත්තටම මේ පුනරුත්ථාපනය වෙන මේ සමාජ විරෝධී ක්‍රියාවල් වල නිරත වෙන පිරිස ආරක්ෂා කරගන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. ඕම ඒ පුනරුත්ථාපන සඳුරකවත් තියාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වෙට ආණ්ඩුව වෙන ආණ්ඩුව පත් වෙන එක ඇත්තටම පුදුමයක් නෙවෙයි. මොකද ආණ්ඩුව මේ වෙද්දි ආරක්ෂක අංශ යොදාගන්නේ මේ බඩගින්න දරා ගන්න බැරුව මේ රටේ වෙන මේ අසාධාරණ දරා ගන්න බැරුව පාරට බහින ජනතාව මර්ධනය කරන්න. එතකොට ආරක්ෂක අංශ වලට තියෙන ප්‍රධාන වගකීම උන්ගෙන් මගහැරලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ වෙලාවේ විශාල ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා. මොකද දැන් මේ ආණ්ඩුව පහුගිය දවස්වල සාමකාමී උද්ඝෝෂණ වලට එන පිරිස දැකලා සාමකාමී උද්ඝෝෂණ දැකලා කිව්වා සංචාරකයෝ අපේ රටට ඉන්නේ නැහැ මේ වගේ උද්ඝෝෂණය කරන්න එපා කියලා නහයෙන් ඇරුවා. නමුත් මම අහන්න කැමතියි දැන් මේ වගේ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වුණ පුනරුත්ථාපනය කරන රැඳවියන් නිදැල්ලේ මේ රටේ හැසිරෙනකොට ඊළඟට මේවා මේ ජාතික මාධ්‍යවල වගේම ජාත්‍යන්තර මාධ්‍යවල යද්දි සංචාරක අපේ රටේ ඉන්න මේ වගේ තත්ත්වයක් තියෙද්දි ඉතින් ඒක නිසා මේ රටේ මේ තියෙන මේ දැනට තියෙන ආරක්ෂිත වටපිටාව මේ රටට යම් කිසි ත්‍රස්තවාදයක් පැමිණෙන්නේක් මේ ආණ්ඩුව සාමාන්‍ය මිනිසුන්ගේ පස්සේ එන වෙලාවෙදී ඉන්නේ මේ ආරක්ෂක අංශය උදාගෙන. ඉතින් මේ தත්තේ ඊටම බරපතලයි. ඉතින් අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ මර්ධනය ක්‍රියාත්මක වෙ කරන්න එපා ජනතාව අතර. ඊපස්සේ මේ කුංචි දරුවන්ගෙන් කලිගන්න එපා. මොකද මේ රටේ ජනතාව බඩගින්න ඉන්නේ. මන්ද පෝෂණ தත්ත්වෙන් දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නේ. ජනතාවගේ ජීවන බර දරා ගන්න බැහැ. ඊට පස්සේ මේ රට මේ ආර්ථික අපරාධ